සිතට සිත කැමති තැනට සිත ගමන් කරනවා කියන්නේම සිත යමකට කැමති නම් ඒක ගැන සැක අවශ්‍ය නැහැ. ඒකට යයිලිවා. සිත යමකට කැමති නැත්තම් එයාට ඒ සම්බන්ධයෙන් ගැටීමක් තියෙනවා. ඒ ගැන සැකයක් නැහැ. ගැටීමක් තියෙන නිසා ඒක එතනට යන්නේ නැහැ. කැමැත් ඇලීමක් තියෙන නිසා එතනට යනවා. එතන පොඩි දෝෂයක් වෙලා තියෙනවා. ඔබ වහන්සේ ඇලීමයි ගැටීමයි නඩත්තු කරලා තියෙනවා. ඇලෙනවා නම් සිත යමකට ඒ ඇලෙන භෞතිකය හෝ සිත හෝ සිත ඇලෙන බව දැනගන්නවා. ඒ ඇලීම මගේ නෙමෙයි කියන අයිතියෙන් තොර වෙච්ච නිදාසෙච්ච තැන මම ඉන්නවා. දැන් සිත ඒ භෞතිකයට හෝ ඒ නාමයට හෝ රූපයට හැලෙනවා. සිත හැලුණා. හැබැයි ඒ ඇලීම මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන තැන ඉන්නවා. එතකොට ඒ ඇලීමේ අයිතිකාරය මම නෙමෙයිනේ. දැන් ඇලීමක් තියෙනවද එතන? මම නිසානේ ඇති උනේ. අර මගේ අයිතිය නිදාස් කරප ගමන් ඇලෙනවා. හැබැයි ඇලෙන්නේ නැතුව තමයි ඉන්නේ. ගැටෙනවා. ඒ ගැටීම සිතේ ස්වභාවයක්. සිතේ ස්වභාවයක්. හැබැයි ඒ ගැටීම මම නෙමෙයි. මම නෙමෙයි ගැටෙන්නේ. මම නෙමෙයි. මගේත් නෙමෙයි. අන්න එතන හිටියාම සිතට ගැටීමක් තියෙනවා. හැබැයි ඒ ගැටීම මම නැති නිසා අයිතිය මට ආවේ නැහැ. එතකොට ගැටීමේ මම ඉන්නවාද? එහෙම තමයි මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ. කාමසුකල්ලිකාන යෝගෝ අන්තා, අත්තකිලමතාන යෝගෝ අන්තා, මධ්‍යමා ප්‍රතිපදාන යෝගෝ අන්තා. අන්ත තුනක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේ අත්තකිලමතාන යෝගෝ කියන එක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිව විස්තර කරනවා. මේ දුක් සම්බන්ධයෙන් දුෂ්කර ක්‍රියා කිරීම සම්බන්ධ අන්තය කියලා සැප විඳීම පිළිබඳව කාමසුකල්ලිකාන යෝගයේ අන්තය පිළිබඳව දේශනා කරනවා. හැබැයි මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න කිවට ඒ අන්තය මොන වගේද කියන එක දේශනා කළේ නැහැ. එහෙනම් මේ අත්තකිල මතාන යෝගයට පත්වෙච්ච කෙනෙක් ඒ පත්වෙච්ච අන්තය තුළ අයිතියෙන් බැහැර වුණා නම් එයා ඒක විඳවන්නේ නැත්තම් ඒ අත්තකිල මතාන යෝගය තුළ එයා මධ්‍යම ප්‍රතිපදාවට පැමිණෙනවා. කාමසුකල්ලිකාන යෝගයට පත්වෙච්ච සැපවත්වෙච්ච යම්කිසි විඥානයක් සත්‍යේ ඒ සැප විඳින්න නැත්තම් විඳවන්න නැත්තම් එයත් මධ්‍යම ප්‍රතිපදාවට පැමිණෙනවා. එහෙනම් මේ අන්තය තුල එයාගේ අයිතිය අයිමි වීම නිසා ඒ අන්තය අත්හැරෙනවා. ඒ අත්හැරීම නිසායි ඒක මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. එහෙම නැතුව වෙනම මධ්‍යම ප්‍රතිපදාවක් නිර්මාණය කරන්න බෑ. එහෙනම් අන්ත දෙක අපිට අයින් කරලා දාන්න පුළුවන් ලෝකේ. ඒ අන්ත දෙකම තමයි අයිතිය බෑරවීම තුළින් සත්ව ස්වභාවය පුද්ගල ස්වභාවය නැතිවීම තුළින් මධ්‍යම ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ. කවුරු හරි බයිනවා. මාර වැඩේ මේ මනුස්ස සත්ව පාකට ගණන් ගන්න නැයි ඔය ඉන්නවා. ඉතින් ඇයෙන්නේ නැහැ වගේ ඉන්නවා. අයිතිය අත්හැරලා. එයාට දුකක් දැනෙනවද? නැහැ. බනින මනසට පුදුම විදිහට දුක දැනෙනවා. තරහා යනවා. ඇයි ඒකට ප්‍රතිචාර නැහැනේ? හැබැයි අරයට දුක දැනෙනවද? නැහැනේ. එයා හොඳට සන්තෝෂෙන් ඉන්නවනේ. අන්න ඒ ස්වභාවය. ඒ ස්වභාවයක් ඒක. එහෙම කරන්න කිව්වේ නැහැ. එහෙම ස්වභාවයක්. කවුරු හරි අපිට අවවාද කරනවා නම් බොහොම නියතමානීව කීකරු වෙලා සමාව අරගෙන ඒ බණින කෙනාගේ සිත සනසන්න ඕනේ. අපි නිසානේ යකම්පා වෙන්නේ. අපේ දුර්වලකම නිසානේ යා ගැටෙන්නේ. ඒව සංසුන් කරවන්න ඕනේ. වගකීම අපිට තියෙනවා. එහෙම ඉන්න කිව්වේ නැහැ. අන්න ඒ වගේ ක්‍රමයක් තමයි මේක තියෙන්නේ. අන්තයකටපත් වුණාම ඒ අන්තයටපත් උනේ මම නෙමෙයි. ඒ අන්තයටපත් වෙච්ච ස්වභාවය මගේ නෙමෙයි කියන තැනටපත් වෙනවා. එතකොට ඒ අන්තය යා නැහැ. අන්තය තියෙනවා එයා නැහැ. සිත කැමැති තැනකට යනවා. ඒ යන්නේ ඇලිච්ච නිසා. හැබැයි ඒ ඇලීම මම නෙමෙයි, මගේ නෙමෙයි. ඒක ඒ එතන මම නැහැ කියන තැනට ආවම ඇලීමක් තියෙනවා. එතන මම නැහැ. එහෙනම් ඒ ඇලීම තුලින් දුක අට ගන්න නැහැ. අයිති අතරින් ඕනේ. දැන් මේක කවුරු හරි කෙනෙක් අරන් කොලේ ගාලේ යනවා. මං ඉනාවේ. ඇයි අරයගෙනේ? හරිම කතාවක් මේක. හරිම කතාවක් මේ ලෝකේ. ඇයි? අරයගේ කෝපෙ නෙමෙදුනේ. කොලේ ගැව්වේ අරයගේ එකනේ. මං දුක් වෙනවද? මං කලබල වෙන්නේ. අයි බිඳුන එක මගේ නෙමෙයි. බැරි වෙලාවත් ඒ කෝප්පේ මගේ නම්
ඒ සත්වත් එක්ක මං ගැටෙනවා. ඇයි මේ කෝපේ කොලේ ගැව්වේ? බින්දේ ඇයි මගේ අයිතිය නැති කලේයි, මගේ සම්පතක් විනාශ කලේයි, මගේ පරිභෝජන තිබිච්ච එකම කෝපේ ඒක මට අයිමි කලේ. විලාප කියනවනේ, දොස් කියනවනේ, චෝදනා කරනවනේ, අමනාප වෙනවනේ. මගේ මේක අරයගෙන කෝපේ කොලේ ගැව මාර වැඩිනේ. උවහන්සේට දුකක් නැහැනේ අරයගෙන කෝපේ. මම උරු දුක් වෙන්නේ මමම කියනවා මම මොකට දුක් වෙන්නේ කියලා. මම දන්නවා මම දුක් වෙන්නේ නැහැ කියලා. මට ඒ අවශ්‍යතාවය නැහැ කියන එක මම දන්නේ. මම කියනවා මම මොකට දුක් වෙන්නේ, මගේ නෙමෙයිනේ. ඒක ටිකක් අර අසත්පුරුෂ වචනයක් වාගේ තිබුණාට ඒක ලොකු අර්ථයක් තියෙනවා. මගේ නෙමෙයි නම් මම දුක් වෙන්නේ නැහැ කියන එක. මගේ අයිතියෙන් යමක් නිදහස් වුණා නම් ඒක පිළිබඳ කම්පාවක් මට එන්නේ නැහැ කියන එක. මගේ අයිතිය යටතේ, මගේ වසඟේ යටතේ තියෙනේවට විතරයි මට දුක එන්නේ. නිදාස් වුණා නම්, මම දක්ෂ ලෙස ඒක නිදාස් කෙරුවා නම්, එතනින් පස්සේ මං ඒ දුක විඳින්නේ නැහැ කියන එක. හරි ගැඹිර අර්ථයක් තියෙනවා පුතේ වාක්‍ය තුළ. ඒක තමයි කරන්නේ. පැහැදිලි. හැම සංස්කාරයක්ම දුකයි. ඒතුව බුද්ධ වචනේ තියෙනවා සබ්බේ සංඛාරා දුක්ඛා. සියලු සංස්කාරයන් දුකයි. විඳින තාක්කල්. අන්න ඒක බුදුහාමුදුරු එතන සඳහන් කළේ නැහැ. බුදුහාමර දන්නා දක්ෂයා මේක තේරුම් ගනි. විඳින තාක්කල් ඒ සංස්කාරය දුකයිලු. කවදද විඳීමිනිය නිදහස් වෙන්නේ? එදායින් පස්සේ සියලු සංඛාර නිරෝධගාමිනී ප්‍රතිපදාව. නිරෝධගාමිනී. ඒක දුකක් නෙමෙයි. හතන් වාසේ දුක් විඳිනවද? සියලු දුක් නැසූසේක. සියලු දුක් වලින් නිදහසූසේක. එමුනේ කියන්නේ සියලු දුක් වලින් නිදහස් වුණා නම් රාතන් වාසේ නම. දේශනාවේ තියෙන්නේ තේම නම් ආත්‍යචය කියන්නේ මම සියලු දුක් වලින් නිදහස් වුණා කියලා නම්. ඒතර දුකට මොකද උනේ? දුක තියෙනවා. අර විඳින කෙනා නැහැ. විඳවන කෙනා නැහැ. එයා තමයි නැති වෙන්නේ. නා සත්ව ස්වභාවයයි නැති වෙන්නේ. ඒ සත්ව ස්වභාවය තුල ඒ අයිතිය නැති වෙනවා. ඒ විඳින ස්වභාවය තමයි නැති වෙන්නේ. විඳවන ස්වභාවය තමයි නැති වෙන්නේ. ඒ නිසා දුක තියෙනවා. විඳින්නෙක් නැති නිසා ඒ දුක එයාට දැනෙන්නේ. ඒකේ දුක නැතුව නෙමෙයි. එයාට දැනෙන්නේ. ඒ නිසා රාතන් වාසේ නාම රූපද බලන් ඉන්නවා. සබ්බේ සංඛාරා දුක්ඛ නෑ නෑ. සබ්බේ සංඛාරා සුඛ සුඛයි. නෑ එහෙම නෑ. මොකද නෑ නිකන් නාම රූපනේ. අපි කියන පුදුම අඩක්නේ ස්වාමිනී අපි උදේ ඉඳලා මේ විඳවනවානේ මේකේ. හරි එහෙනම් දුක දැනෙනවා. ඒ නාම රූපවල දුක දැනෙනවා. එහෙනම් කෙනෙක් ඉන්නවා. මෙතන කෙනෙක් නැහැ. ඒ නිසා දුක දැනෙන්නේ නැහැ. උන්වහන්සේට ඕන පරිසරයක නිදාසේ වාසය කරන්න පුළුවන්. අයිතිය නිදාස් කරන්න. සිත මොනවට ඇලුනත් කමන්නේ. ඒ ඇලීමේ අයිතිය නිදාස් කරන්න. සිත මොනවායක ගැටනත් කමන්නේ. ගැටීමේ අයිතිය නිදාස් කරන්න. එයාගේ සිත මධ්‍යම ප්‍රතිපදාවටපත් වෙනවා. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න ස්වභාවය ඕක තමයි. ওই විදිහට තමයි ඉන්නේ. වෙන ක්‍රමයක් නැහැ. බුදුහාමුදුරුවෝ දන්නේ ওই ක්‍රමය තමයි. මුලපරියාය සූත්‍රයේ භාග්‍යවත් වහන්සේ දේශනා කරනවා වෑයම් කරන්නෙත් නැතුව පීඩන්නෙත් නැතුව ඉන්න මානෙනි එතකොට නිදහස් වෙනවා කියලා. මේක තමයි ස්වභාවය. අරකේ අයිතිය ගන්න නැහැ කියන්නේ ඒකට වෑයම් කරන්නේ නැහැ. කමන්නේ වෙච්චදයි. වෙච්චද යැලෙනවා දායිලිච්චද. යැලීම මම නෙමෙයිනේ බලන් ඉන්නවා. එයා වෑයම් කරන්නේ පීඩලා ඉන්නේ. ගැටෙනවා ලා ගැටිච්චද කමන්නේ. ඒ ගැටීමේ අයිතිය මට නැහැනේ. ප්‍රතිචාර නැහැ. සිත ගැටෙනවා ප්‍රතිචාර නැහැ. අයිති ආරන්නේ මගේ කරගෙන නැහැ. ඒ නිසා වෑයම් කරන්නේ පීතලා ඉන්නේ ඒක තුල. ඒ ඉඳලා මධ්‍ය ප්‍රතිපදාව ඉන්නවා. නියත වශයෙන් පිළිනවම් පාන. එයාට භවයක් දෙන්න බෑ. කොච්චර දක්ෂේ කාවත් එයාට නැවත ඉපදීමක් දෙන්න බෑ. එයායි පිළිනවම් පානවමයි. ඒ දැනුම ආවා කියන්නේ ඒ ප්‍රඥාවට සත්‍ය ආමුලස මේ සසරේ පත් වුණා කියන්නේ එතනට ආවා කියන්නේ ඉරහඳටත් වඩා විශ්වාසයි. ඒගොල්ලෝ පිළිනවම් පානවමයි. ඒකේ සැක නැහැ. ඒක ගැන කතා කරන දෙයක් නැහැ. නෑ භෞතිකයේ ඒමම තියෙනවා. ඒ ගනුදෙනු කරන සිතේ තියෙන ඇලීමේ ගැටීමේ අයිතිය අත්තරලා නිදහස් වෙනවා. ඒම එකක් නෑ එතන. එතන තමයි ඉන්න ඕනේ. ඒ ඇලීමේ ගැටීමේ අයිතිය මම මේක හරි ලස්සනයි මටත් එකක් තිබුණා. අන්න ඒ අයිතිය මට ආවා. ලස්සනයි. ඕනේද? ඕනේ. ඒක ලස්සනයි. ඒ ලස්සන එයාලම තිබිච්චාද? ඒ ලස්සන මගේ අයිතියට එන්න අවශ්‍ය නැහැ. මගේ වසඟයට එන්න අවශ්‍ය නැහැ. මගේ පාලනය යටතේ තියෙන්න අවශ්‍ය නැහැ. මගේ සම්පතක් වෙන්න අවශ්‍ය නැහැ. ඒ භාණ්ඩේ ලස්සනයි. ඒ ලස්සනේ භාණ්ඩේ තිබිච්චාද? මේ භාණ්ඩේ තිබිච්චාද?
ඒකෙන් දෙන්නේ පිටින් ප්‍රශ්න නැහැ. මගේ අයිතියට ගේන්න පවරන්න අවශ්‍ය නැහැ. එයා කොයි දෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන්නේ. ලෝභය අවබෝධ කරගත උත්තමෙන් අලෝභය තුල ප්‍රීතියෙන් වාසය කරන බෝධිසත්වෙක්. බෝධිසත්වයෙමලු හොඳ එකක් අම්බලා සරපද හරි ලස්සනයි ස්වාමීන් වහන්සේට නෑ 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 උපවාසයේ කකුලට හරි ලස්සනයි ඒක බලන්නක නියමෙට තියෙනවා මාර වැඩි උන්වහන්සේගේ කකුලට ලස්සන ඒක ලස්සනයි කියලා දැක්ක ඒ කකුලේ තියෙනකොටනේ ඒ කකුලට ඒක ලස්සනයි මගේ කකුලේ නෑ උපවාසෙ ලස්සනයි ඒක තමන්ගේ වසඟයට ගන්න පූජා කරන්න යා කැමති ගන්න අයිතිය ගන්න මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ භාග්‍යවත් වහන්සේ කියනවා මේ මහණෙනි ඉර ලස්සනයි බුදුහාමුදුරු කියන්නේ මහණෙනි ඉර ලස්සනයි පරිසරේ ලස්සනයි පරිසරේ ලස්සන කොහෙද තියෙන්නේ පරිසරේ තියෙන්නේ ඒක කවුරු හරි දැක්කද දැක්කනම් එතනම රාත් වෙනවනේ ඒක දැක්කේ නෑනේ භාග්‍යවත් වහන්සේත් ලස්සන දකින්නවා මේ නාම රූප දුකයි කියලා උන්වහන්සේ කිව්වනේ වරදව තේරුම් ගත්තා බුදුහාමුදුරු දැනුත් කියන්නේ දුකයි කියන එක තමයි ඉර ලස්සනයි විඳින්න පුළුවන්ද බෑනේ විඳවන්න පුළුවන්ද බෑනේ අල්ලන්න පුළුවන්ද බෑනේ එහෙනම් ඒ ලස්සන කවදාකවත් විඳින්න බැරි නම් විඳවන්නත් බැන්නා ඒක දුකයිද සැපයිද දුකයි එහෙනම් මහණෙනි ඉර ලස්සනයි කියන එක තුලත් බුදුහාමුදුර කියන්නේ ඉර දුකයි කියන එක තමයි පරිසරයේ ලස්සනයි ඒ ලස්සනයි කියන එක තුලත් බුදුහාමුදුරු කියන්නේ දුකයි කියන එක තමයි. ඇයි? ඒ ලස්සන අපේ එකක් නෙමෙයිනේ ගස්වල එකක් නේ. පරිසරයේ ලස්සනයි කියන එකෙන් භාග්‍යවත් වහන්සේ අදහස් කරන්නේ ඒ පීචිලා තියෙන ස්වභාවය ගස් කොළන් වැල් ඔක්කොම ඒක ලස්සනයි. එතකොට ඒ ලස්සන කොහෙද තියෙන්නේ? ඒ ගස් කොළන් වල ඒ පරිසරය තුල. ඒතර ඒගොල්ලන්ගේ ලස්සනක් නෙ අපේ නෙමෙයිනේ. අනුන්ගේ ලස්සනක් නෙ වෙන්නලා තින්නේ. එහෙනම් ඒක දුකයි. ඒක මගේ නෙමෙයිනේ. අනුන්ගේ එකක් නේ අනුන්ගේ එකක් නේ දැකලා තියෙන්නේ එහෙනම් ඒ වචනවල අපිට තේරලා තියෙන වෙන කොටසක් එහෙනම් ලස්සන පේන්න නම් රාගේ තියෙන්න ඕනේ ලස්සන පේන්න නම් වටිනාකම පේන්න නම් ලෝභේ තියෙන්න ඕනේ විනාශ කරන්න හිතනවා නම් ද්වේෂය තියෙන්න ඕනේ එහෙනම් කෙලෙසයක්ද මේ මතුනේ නෑ අපි දැක්කේ වෙන පැත්තක් භාග්‍යවත් වහන්සේ කියන්නේ තව පැත්තක් ඒ පැත්තෙන් බලනකොට පරිසරය ලස්සනයි. ඒ ලස්සනේ අයිතිකාරයා පරිසරය. ඒ දුක මට නෑ. ඒ දුකේ අයිතිය මට නෑ. මම නෙමෙයිනේ ලස්සන. පරිසරය. බලන්නකෝ මේ සූ පරිසරය කොච්චර ලස්සනද කියලා. මහණෙනි පරිසරය ලස්සනයි. සාදු සාදු භාග්‍යතුන් වහන්සේ පරිසරය ලස්සන දුතුසේක. පරිසරය ලස්සනයි දැක්කේ. ඒ ලස්සන මගේ කියලා දැක්කේ නෑ. ඒ ලස්සනවල අයිතිකාරය මං කියලා දැක්කේ නැහැ. ඒ නිසා උන්වහන්සේ රාසින්වත් පවුණු කරනසේක. මේක තමයි වඩන්න තියෙන්නේ, පුරුදු කරන්න තියෙන්නේ. පැහැදිලි නේද?